Thank you very much. Ekane me. Mona de petti. Me mage badu sir. Mam me varang yanawa. Arang yanawa? Koheda? Meva mehe thiyala yanne mokotada? Aveden rastaven as karane. Askala? Muna purwa doya askale. Sane. Tara wage honda business plan ekak hadupu ekkenek rastavayan karana mata pissu gilithwada? Onne petti anna thinin thiyala apo weda padan ganna. Kaatawat ba aw rastan ganin karana. Right. Kurulu. Wagile lunch aran enna. Api ita passe business plan e discuss karamu. Kamak naha sir. Man lunch ekak passe ganna. Oy kelle londi gahanne attanama natha santoshaya adi kamada. Londi. मतकनी वो अहिंस के पोस्ट की पोस्ट की मेल तेटा अने मन तेरू रही मर अच्छे Hello. Hello. Neomad, thank you so much. Hey, mo kada? Ay yapi business plan nga okay una madde? Sir, ta hari mo sa tuto is sir, tawo mat kiyo nawa. Ito kada senuri? Senuri mo hoy agan nawa tna. Ay yapi rasal ng askara nade? Kulo. Neomad, sa katakan mo mangar pasigan na? Bye. Yes, sir. मोदन उंडी गहन ने ककड़ तुआ ले लाने सब मैं ना सब मैं ऐ लमे मटे क्यों भी नहीं सब मत सट के हुआ සගොඩක් කේන්තියෙන් හිටියේ ඒ නිසා කුරුළු ඇයි ඔයා වයාගෙන පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තේ හා ඔය දන්නවනේ මේ ඔෆිස් එකේ වැඩත් එක්ක මට වයාගෙන හිතනවා තියා මං ගෙනත් හිතන්න වෙලාවක් නැහැ ඒක නිසා ඊට පස්සේ පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ තේරුණාද हरी लंचन
නෑ කමන්න කමන්න. මම දකින්නස සෝරි. ඒ කමන්න ඔයන්න. සෝරි දෙනවද? නෑ ඔයන්න. උරන්න ඔයන්න. සෝරි. කිසිම මනුස්සකමක් නැහැනේ. ඔයා දුක් වෙන්න එපා කුරුළු. මීට වඩා හොඳ තැනක ඔයාට ජොබ් එකක් ලැබෙයි. හරිනම් අර මල යක්ෂණිව තමයි අස් කරන්න තිබුණේ. ඉතින් මාව රස්සාවෙන් අස් කරේ නෑනේ. ඕ මාව රස්සාවෙන් අස් කරේ නෑ. ඒ උනට යක්ෂණිය ඇවිල්ලා කිව්වනේ බොස් ඔයාව අස් කරා කියලා. සර් එහෙම කිව්වා තමයි. ඒ උනාට සර් මගේ බිස්නස් ප්ලෑන් එක දැක්කට පස්සේ ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ සර් මට කිව්වා කොහෙවත්ම යන්න අවශ්‍ය නැහැ කියලා. අභිමන් සර් බිස්නස් ප්ලෑන් එක හදන්න සෙනරිට නේද දුන්නේ? එයාට තමයි. එයාට හදාගන්න බැරි වුණ නිසා තමයි සර් උදේ ඉඳන් ගොඩක් කේන්තියෙන් හිටියේ. ඔයාලා දන්නවද? සෙනරි බිස්නස් ප්ලෑන් එක හදන්න තවත් ප්ලෑන් එකක් හදුවා කියලා. සෙනුරි බිස්නස් ප්ලෑන් එක හදන්න අපේ කම්පැනිගේ වයිස් ප්‍රෙසිඩන්ට් රාජ එදාර ගෙදර එක්කගෙන ගියා. දැන් ඒ කෙල්ල මේ ඔෆිස් එකේ නැහැ. දැන් හැම වගකීමක්ම මම පැවරන්නේ ඔයාට. ප්ලීස් ප්‍රශ්න නම් දාගන්න එපා. ඕකේ ඕකේ හරි. දැන් මට කියන්න ඔයාගේ බිස්නස් ප්ලෑන් එක කවදා හදලා ඉවර කරන්න කියලා. තව මාස්කින් විතර හදලා දෙන්න ඕවාට. ඔයාට පිස්සුද? හෙට අමිල එනවා. ඔයා හෙට අමිලට ඔයාගේ බිස්නස් ප්ලෑන් එක හදලා පෙන්නන්නම ඕන. එච්චරයි. ඕකේ. I will try my best. Very good. හරි. ඔයා දැන් කාගෙන් හරි උදව් ගන්නවද? ඔව්. අදත් මම රාජු අපේ ගෙදර එක්ක යනවා. හා. අදත් එහෙනම් ඉතින් ඊයේ වගේ නෑ නෑ. අද එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. Only business plan. මම මේ business plan එක හදලා දුන්නට පස්සේ මම දන්නවා රාජු නටවන්නේ කොහොමද කියලා. මට උනේ අභිමන්ට ප්‍රෝ කරන්න that I am the best. මචං කෙල්ලෝ තමයි මචං කෙල්ලෝ. හැබැයි මට සෙනුරි ලම් වෙන්න හදනකොටම මට තේරුණා මොකාකාර ගේමක් තමයි කියලා. මේ ආවේ මේ බිස්නස් රිපෝට් එක හදලා දෙන්නම් කිව්වාම අට ඉතින් මාර් ලව් එකක් ආ බලෙන් බයන්නේ. ඔබ කොයි කරේ දාදර කියලා නැත්තේ. කොහොමද දැන් මේ කුරුළු වැඩේ කරලා දුන්නානේ. මචං කුරුළුගේ ටේබල් උඩ තිබ්බ ෆයිල් ටික උස්සන්න ලේසියෙන් කෙල්ලෙට බෑ. ඒකට හොඳ මීටරයක් තියෙන්න ඕනේ. සෙනුරිට කොහෙන්ද මං එහෙම මීටරයක්? ඈ ඒක කවුරුද උදව් කරන්නේ ති? උදව් කරනවා ඉතින් උදව් කරන්න ඕනේ පූජා තමයි. ඉතින් පූජා කෙලින් මහල බලපන්කො වැඩේ ඉවරයි. වැඩක් නෑ බං. කුරු දැන් ගන්න ඕනේ කියම ගාලා ඉවරයි නේ. බිස්නස් රිපෝට් එක දෙවි සෙනුරි කිව්වාම ප්ලෑන් එකත් ඒකිට මදන්න කිව්වා. මේකලා නියම වැඩේ ආ. මචං ඒකිනේ මොලේ වගේම හොඳ ගැටකුත් තියෙනවා. ඒ දැට්ස් ට්‍රූ මචං. බලංගෝ මේක සෙනුරිටයි පූජාටයි කිව්වා වෙන දෙයක් මොකද්ද කියලා. අභිමන් දැන් කොහොමද ඔයාගේ මූඩ් එක? වර්ක් ලෝඩ් එක අඩු වෙද්දී ටෙන්ෂන් එකත් අඩු වෙනවා යන්නේ. Don't worry. දැන් ඉතින් සෙනුරි ඉන්නවනේ. එයා ඔයාගේ හැම වැඩක්ම බලාගන්න. ඔයා හොඳ වෙලාවට අර කෙල්ලව පන්නලා දැම්ම. ඔයාගේ ප්‍රශ්න වලින් භාගයක්ම තිබුණේ කෙල්ල නිසා. දැන් ඉතින් වැඩ ටික ස්මූත්ලි වෙයි. අභිමන් අර මොනවද තාමත් මේ කරන්නේ? ඔයාට කිව්ව නැද්ද? නෑ නෑ නෑ. යාර මං තමයි ඉන්න කියලා කිව්වේ. රයිට් එක අමතක කරලා දාන්නකෝ.
මට මේ බිස්නස් රිපෝර්ට් එක සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. තේරෙන්නේ නැති ටිකක්. හා සරුරි. බිස්නස් ප්ලෑන් එක ගැන ඔව් ඉතින් සෙන්ඩුනේ එක හැදුවේ? ඔව්. ඒක හදන්න කිව්වේ සෙන්ඩුනේ තමයි. නමුත් ඒක ඇත්තටම හැදුවේ කුරුළු. පූජා ඔයා හිතනවද මේ වගේ රිපෝට් එකක් මෙයාට හදන්න පුළුවන් කියලා? මෙයාට සෙනුරි ඇත්තටම ඇයි සෙනුරි මේක ඇස්සේ ඉඳගෙන මට වදදි දෙන්නේ? ආ? ඔයා හිතනවද ඔයාගේ මේ ජොබ් එක මහලුක දෙයක් කියලා? ඔයාගේ මේ ජොබ් එක මේක අතුගාන කෙට්ටුවත් කරන්න පුළුවන්. අනික ඉතින් ඔයාට මහන්සි වෙන්න ඕනේ නැහනේ. ඔයාට මේ යන්නේ නැන ගම උදව් කරන්න සෑහෙන පිරිසක් ඉන්නවනේ. ඔඩ ඕන නම් මං චැරිටි බාන්මන්ට කතා කරලා මාස්ටර් ගානක් වෙන් කරලා දෙන්න. ප්‍රශ්නයක් නැහැ. ඔයා බලන් ඉන්නේ යන්න. අභිමන්? ජමේ මගේ සෙකන්ඩ් ප්‍රීසර කතා කරන්න කොහොමද කියලා මන් දන්නවා. ඒක ඔයා මට උගන්වන්න ඕනේ නැහැ. මේ බසෙන්ඩ්‍රිට බයිනකම ෂේප් එක මට ටොක්ක්ක් කරන්නනේ. මොනවට උගන්වන්නද බං? ඔබ දැන් බලපන් කොහොමද සෙරුලින් බේරෙන්නේ කියලා. මම බලන්න නකුව. මොකරි බැනකට ඇද්දයක් කතා කරමුකෝ. කුරුළු ඇයෝ මට කලින් කිව්වේ නැත්තේ මේ රිපෝට් එකදී ඔයා කියලා? සර් මගේ තාත්තා මට කියලා දීලා තියෙනවා තමන්ගේ නිර්දෝෂීතාවය ඔප්පු කරන්න තවත් කෙනෙක්ගේ බොරුවක් අහු කරලා දෙන්න ඕනේ නැහැ කියලා. අනිත් එක සර් බොරුව කවුරු කළත් බොරුවමයි. බොරු 1000ක් කිව්වත් ඇත්ත හංගන්න බෑ. ඒක අපි දන්නව කුරුළු. ඒනට ඔයා කාටවත් උමු සෙකන්ඩ් වෙන්න ඕනේ නැහනේ. තමන්ගේ හතුර කවුද කියලා දැනගෙන ජීවත් වෙන්න. බොරුව හැම වෙලාවෙම දුර්වලයි සර්. කෙනෙක්ගේ දුර්වලකමක් දැකලා ඒකට පහර දෙනවා කියන්නේ ඒක අපේ වීරකම නෙමෙයි. මට නම් හිතා ගන්න බෑ මේකෙල්ල එකරයි මේ බිස්නස් ප්ලෑන් එක හදලා ඉවර කරා කියන එක. ඒ කෙල්ල එක හදලා ඉවරයිනේ සෙනුරි. වා රාජ්‍යක නට නටිටිය මිසක් වෙන මොනවද කරේ? අනේ මන් දන්නේ. දැන් හැමෝම දැනගන්නවා. මේකෙල්ල තමයි මුලින්ම බිස්නස් ප්ලෑන් එක හදලා ඉවර කරේ කියලා. මට මේකෙල්ල වහුණා. මේ ඕක නතර කරන්න සෙනුරි. දැන් අපිට කරන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඇයි? වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ කියන්නේ? ඔයත් මේ කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්. ඔයාට පුළුවන් මේ කෙල්ලව පන්නලා දාන්න. පන්නලා දාන්න නම් මට පුළුවන්. ඒත් මං ඒක එහෙම කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ අභිමන්ට මේ කෙල්ලව හුඟක් වටිනවා. මම මේ වෙලාවේ ඒක එහෙම කරොත් එහෙම අභිමන් මාත් එක්ක වෛර බැඳගනී. පූජා ඒ කියන්නේ ඔයා කැමතිද ජොබ් එකෙන් මාව අස් කරනවට? නැහැ සෙනුරි මං ඒකට කැමති නැහැ. ඒ වුණාට වාගේ රස්සාවට වඩා මට මගේ විවාහය වටිනවා. මට මගේ පෞල් ජීවිතේ වටිනවා. පූජා මම ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. සෙනුරි ඒ බව ඇත්ත. ඒ වුණාට අභිමන් කියන්නේ මගේ ජීවිතේ. මේ ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැහැ යාළුකමක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න. මං අභිමන්ට හුඟක් ආදරේ. සෙනුරි මං කැමති නැහැ ඔයා නිසා අභිමන්ව නැති කරගන්න. අනිත් එක ඕනම දෙයක් කරන්න වෙලාවක් තියෙනවා. කරන්නම් වාලි කරන්න ගියොත් මටත් සිද්ධ වෙන්න ඕනට වෙලා තියෙන දේම තමයි. මට හිතෙනවා ඔයා වෙලාව බල බල ඉන්නකොට අර කෙල්ල
මොකද අස්සම් කරන්න අවස මොනද බලාගෙන ඉන්නේ සර් මටත් රඟපාන දාසයි සර් අයිස් මේ මෙතන රඟපාන තැනක් නෙවෙයිනේ මේක ෆැෂන් හවුස් එකක් රඟපාන උනම පත්‍රේ දාලා තියෙන්නේ රඟපෑමට වරම් දෙනු ලැබේ ටෙරිවලයි අරකේ මේකේ කියලා එහෙම එකට නම් ගිහලා රඟපානවා මෙතන රඟපාන තැනක් නෙවෙයි මන් දන්නවා සර් මන් දන්නවා මේ එහාට මෙහාට පැද්දි පැද්දි යන්නනේ තියෙන්නේ ඒකත් රඟපෑමක් තමයි සර් නැතු සාමාන්‍ය විදිහට මිනිස්සු උහුම බාගට ඇඳුම් ඇඳා යන්නේ නැහැනේ මොඩියෝ බාගට ඇඳුම් නෙමෙයි ඒක තමයි ෆැෂන් එක මේ බලනවා මේ බලනවා මේවට තමයි ෆැෂන් කියන්නේ මොස්තර 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 යකොඩ අපේ ගමේ මම මේ වගේ මොස්තර දැකලා නැහැනේ සර් සර් අපේ ගමේ ඉන්න සිරියල තනංගි ඉතින් අම්මේ සර් බලන් දෙපේ සිරියල තනංගි උදේට කුඹුරට එනකොට තියෙන ලස්සන මෙහෙම මෙහෙම පැද්දි පැද්දි කුඹුරට ඉරපායනවා වගේ දෙයියම්පා පැද්දි පැද්දි මෙහෙම මෙහෙම ද යන්නේ ඇයි මේගොල්ලන්ට කුඹුරල යන්න බැරිද යන්න බැරි කම නැහැ සර් හැබැයි ඉරේ කියලා බයක් දැනෙන්නේ නැද්ද නැතරේ සම්පූර්ණ නැගී තින් ඇඳුමක් නැහනේ ජනේල් කවුල වලින් වාගේ හැම දැනීම පේනෝනේ හැබැයිද සර් මේ සර්ලට මේ රෙදි වලට ඒ තරම් වේදමක් යන්න නැතු ඇතිනේ get out get out මම තමුසෝ අද මාස් කරන අබීට කියලා ඔන්නේ සර් මේව නම් කරන්න එපා සර් ඔන්නේ සර් සර් දන්නේ නැහැ මම මෙහෙම හිටියට මට සර් පුංචි වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවා සර් ඒගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ වයිෆ්ලා දෙන්නෙක් හරි සර් අනේ මේ එක්කෙනෙක් ඉඳන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑනේ මේ ආර්ථිකයත් එක්ක තමුසේ කොහොමද වයිෆ්ලා දෙන්නෙක් හැන්ඩල් කරන්නේ මම සර් ගෙදර ගිහිල්ලා කුඹුරු වැඩ කරනවානේ පාට් ටයිම් කුඹුරු වැඩ කරනවා පාට් ටයිම් අයියෝ තමුසේ මගේ මේ ෆෙෂේ එක ලෝ කරනවා යනවා මෙතනින් යනවා මගේ ෆැෂන් නොකම කෑවදන් කොහොමද මම මේ ඩිසයින් කරන්නේ අයියෝ මැසි අස්කන මන් තමුසව අභිමන් වා මෙතනට වැඩට ගත්තේ මේ විදිහට නිදා ගන්න වෙන්නේ නැත්තේ කට වහ ගන්නවා අදින් පස්සේ ඔයාමට එක වචනයක් හරි කියලා තිබ්බොත් මම ඔයාගේ රස්සාව නැති කරලා දානවා කීයක වෙනසක් වෙන්නුම් කරනවාද කෝටි ගාණක වෙනසක් වෙන්නවා සර් නී